අදදවසේ අපි මේ විදිහට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ආවේ විශේෂ පැමිණිලි දෙකක් ඉදිරිපත් කරන්න. පළවෙනි පැමිණිල්ල පිළිබඳව විශේෂයෙන්ම දන්වනවා නම් ඔබ දන්නවා නොරොච්චෝලය ලක්විජය විදුලි බලාගාරයේ දහණය කරන ගල්ලඟුරු පිටවීමෙන් ගල්ලඟුරු වලින් පිට වෙනවා ෆ්ලයි ඇෂ් කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පියාසර අලු කියලා. මේ අලු එළියට ටෙන්ඩර් කරලා අලවි කරනවා. මේක කාලයක් තිස්සේ කරගෙන යනවා. හැබැයි මෙහෙම ටෙන්ඩර් කරලා අලවි කරන්න බැරි අවස්ථාවල මේවා වෙනම තැනක ඩම්ප් කරනවා. ඒක තමයි උනේ. නමුත් මේක පහුගිය කාලේ සිද්ධ වුණේ මෙන්න මේ ආකාරයට. මෙතන තිබුණා දැවැන්ත වංචාවක් සිදු වෙලා තියෙනවා. මේ වෙනකොට මේ වංචාව නිසා මේ වර්තමාන රජයට තමයි දැවැන්ත පාඩුවක් සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව අද අල්ලස් අහා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ විදිහට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් 2023 දෙවැනි මාසයේ 8 වෙනිදා මේ ආයතනය මේ පියාසර අලු අලවි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒ ටෙන්ඩර් කැඳවීමට අනුව සාස්ථා සිමෙන්ති සමාගම සහ ටෝකියෝ සිමෙන්ති සමාගම ඒ අය මහා පරිමාණ ව්‍යාපාරිකයන් විදිහට ඒගොල්ලොන්ට මුදා හරිනවා මේ අලු වලින් 90%. මේ අයට මේ අලු ටෙන්ඩර් කැඳවීමට අනුව 2023 හතරවෙනි මාසේ 4 වෙනිදා සිට අලවි කරේ 1 ටොන් එකක් රුපියල් 13,500ක මුදලකට තමයි මේ අලු අලවි කරේ. හැබැයි මේක මේ ටෙන්ඩර් කැඳවීම කරලේ මාස 36ක කාලයකට. හොඳට මතක තියාගන්න මාස 36ක කාලයකට. මාස 36ක කාලයකට මෙහෙම ටෙන්ඩර් කැඳවලා තිබුණ මේ ටෙන්ඩර් අනුමැතිය ලැබිලා තියෙද්දි අවසානයේ මාස 6-7ක් ගියාට පස්සේ මේකේ ඉන්න පාලන අධිකාරිය ප්‍රචාරයක් ඇරියා මේ තියෙන ඒ වෙනකොට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දීලා තිබුණේ ටොන් එකක් රුපියල් 4,700කට. හැබැයි ටික කාලයක් ගියාම පාලන අධිකාරිය ප්‍රචාරණයක් කරියා මේක හරහා දෙවන්ත පාඩුවක් සිද්ධ වෙනවා කියලා. මේ පාඩුව සිද්ධ වෙනවා කියලා ප්‍රචාරණයක් කරලා නැවත ටෙන්ඩර් කැඳවීමක් කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වේ වැඩි ගාණක් අය කරන්න තමයි නැවත ටෙන්ඩර් කැඳවීමක් කරනවා කියලා. මාස 6-7කින් නැවත ටෙන්ඩර් කැඳවීමක් කරා. ඒ ටෙන්ඩර් කැඳවීමට අනුව 2024 7 වෙනි මාසේ 31 වෙනිදා නැවත 9 මිලට ලබා දීම ආරම්භ කරා. ඒ 9 මිලට ලබා දීම ආරම්භ කරේ මෙන්න මෙහෙමයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් එදා අය කරා ටොන් එකකට රුපියල් 13,500ක්. හැබැයි නව ටෙන්ඩර් කැඳවීමත් එක්ක අර වැඩියෙන් ගන්න යනවා කියලා වෙල නව ටෙන්ඩර් කැඳවීමත් එක්ක අය කරන්නේ 2,900යි. බාණ්ඩේ දොර කොච්චර පාඩුවක් කරලා දෙනවද කියන්නේ. ඒතකොට සුළු පරිමාණ අයට 4,500 ගෙවපු අයට ඒගොල්ලොත් බැලුවා දැන් වැඩි කරන්න කියලානේ ඉල්ලන්නේ. වැඩි කරන්න කියලා තමයි කියන්නේ. ඒගොල්ලොත් වැඩි කරා. ඒගොල්ලෝ ඇත්තටම වැඩි කරා. ඒගොල්ලෝ මොකියද දැම්මේ? ඒගොල්ලෝ දැම්මා රුපියල් 9,500ක මිලක් දැම්මා ටොන් එකකට. ඒ දාලා මේක සුළු පරිමාණ අයට හානියක් වෙන විදියටත් මහා පරිමාණ අයට වාසියක් වෙන විදියටත් 13,500ක 2,900ට දෙන තැනට හදාගත්තා. හදාගෙන මේක ක්‍රියාත්මක කරේ නැහැ. මේ ආණ්ඩුව පෙරලෙනකම්ම හිටියා. ඒ කියන්නේ හිටපු ආණ්ඩුව පෙරලෙනකම්ම ඉඳලා මේගොල්ලෝ දැනගත්තා ජනාධිපතිවරණය කැඳවනකොට මේගොල්ලෝ කිව්වා දැන් තමයි අවස්ථාව ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා මේක ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ අනුව හිටපු අමාත්‍ය කංචන විජේසේකරලා ඒගොල්ලෝගේ ලේකම්ලා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් මේ අයට කොමිස්සන විදියට දූෂිත ටෙන්ඩර් ගණදෙනුවක් මේගොල්ලෝ සිදු කරා. අන්න ඒ නිසා මේ ටෙන්ඩර් ගණදෙනුව හරහා ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවෙන හානිය රුපියල් මිලියන 6,260කට වැඩි. ඒ නිසා මෙන්න මේක දැන් ඒගොල්ලෝ හැබැයි ඒවට උත්තර හදාගෙන ඉන්නවා මේ බුවල්ෙක් වගේනේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ ආයතන වලින් මේක ගත්තේ නැත්තම් අපිට දෙන්න දෙනක් නැහැ. එහෙම කියන්න එපා. අදටත් ටෝකියෝ සිමෙන්ති සමාගම ඒ වගේම සාස්ත්‍රා සිමෙන්ති සමාගම ටොන් 30,000කට වැඩියෙන් දවසකට ලංකාවට ගේනවා ඉන්දියාවෙන්. ඒ ටොන් එකක් ගේන්නේ ඒගොල්ලෝ රුපියා 15,000 20,000 අතර මුදලකට. අපි දෙන එක රුපියල් 2,900ට දෙන්න ඕනද? 13,500ක ඇයි 2,900ට අඩු උනේ? මේවා තමයි කුමන්ත්‍රණ. මේවා පැහැදිලිවම කොමිසියන්ඩ කරපු වැඩ කියන එක පැහැදිලිවම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේවා වෙන්න දෙන්න බෑ. අනිත් පැත්තෙන් සුළු පරිමාණ අයට වෙච්ච හානියෙන් අද වෙනකොට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඒ යැපුණ සමෘද්ධිලාභීන් විශේෂම බ්ලොග් ගල් කපපු අය මේ අයට අද වෙනකොට රැකියා 500කට වැඩිය අහිමි වෙලා තියෙනවා. මේකොල්ල දැන් විශේෂයෙන්ම මේකට දෙන උත්තරේ මොකක්ද දන්නවද? ඒකත් මම කියන්නම්. මේ අය ගත්තේ නැති වුණොත් මේවට කරන්න දෙයක් නැහැ කියලා. ඇත්තටම මේවට කරන්න දෙයක් තියෙනවා. අවශ්‍ය නම් ඩම් කරන්න දැන් තියෙනවා. ඒක දෙවෙනි කාරණේ තමයි
ඉන්දියාවෙන් ගෙන්නනවා නම් 15000ත් 20000ත් අතර ඇයි අපේ එක ගන්නෙ 2900ට ඒතර ගත්තෙ මොන පදනමින්ද 13500කට ඉතින් මෙන්න මේවා හොයලා බලන්න ඕන අනිවාර්යෙන්ම හොයලා බලලා මේවට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක ඉල්ලන තමයි අද අපි මේ මේ විදිහට අල්ලස්සා දූෂණ විවර්ෂණ කමිෂන් සභාවට ආවේ ඒ වගේම විශේෂයෙන්ම මතක් කළ යුතුයි අද දවසේ අපි ආවා ඔබ දන්නවා දියුල ප්‍රධානී ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා රාසමාණික්ක මෙහෙම් කෑ ගහනවා මඩ කලපු යම්පටි සුමරරතන හාමුදුරුව එහෙම් කෑ ගහනවා මෙතන ආරක්ෂක මුරකාවල් දාලා තියෙනවා දේවන්ත ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ සැබෑ වින්දිතයෝ ඒ තමයි දැහැමි ගොවි සංවිධානයේ සමාජිකයෝ 350ක් එකතු වෙලා මේ තියෙන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තාව මානව හිමිකම් කොමිෂන් සභාවට මේගොල්ලෝ පැමිණිලා ඉදිරිපත් කරන දැනට කාලයකට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව පැහැදිලිව මේ පිළිබඳව විමර්ශනයක් කරලා අවසානයේ මේගොල්ලන්ට දෙනවා නිර්දේශයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට නිකුත් කරන නිර්දේශයක් මේ කියන ගොවියන්ට මේ කියන ඉඩම් ලබා දෙන්න කියලා. හැබැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විශේෂ නියෝගයකට ඒක මටම කිව්වා මහවැලියෙන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නියෝගය නිසා තමයි මේ ක්‍රියාත්මක කරන්න බෑ කියලා. මට කිව්වා මහවැලියට ගිය වෙලාවේ. ඒ ක්‍රියාත්මක නොකළේ ඒගොල්ලෝ කරා වැඩක්. ඒක මහවැලියට නියෝගයක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා උරුමය ඔප්පු දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන නිසා මේ වගේ වැඩක් කරන්න එපා කියලා කිව්වා. අන්න ඒ නිසා මේ ගොවිය 350ක් අදරත් මහපාරේ මේ මේ කන්නේ දැන්ට මේ කන්නේ මිනිස්සුන්ට වැඩ කරගන්න බැරුව නැවත ඉන්නවා. මේ තව දවස් 7ක් පැන්නොත් 7ක් දෙකක් පැන්නොත් මේ මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ වැඩක් නැහැ. මේ ගොවිය තාමත් පාරේ. මේ මම විශේෂයෙන්ම කියන්න කැමති මානව හිමිකම් කොමිෂන් සභාවගෙන්ද නිර්දේශයක් ක්‍රියාත්මක කරන රජයේ නිලධාරි බැඳිලා නැත්තම් ඒ කොමිෂන් සභාවට මුදල් වියදම් කරලා මොකටද ඒවා තියාගෙන ඉන්නේ? ඒ කොමිෂන් සභාවෙන් දෙන නිර්දේශ වටිනාකමක් තියනවද කියන එක අහන්න කැමති. මේ ගොවිය 350ක් ලබා ගත්ත මේ නිර්දේශේ ක්‍රියාත්මක කරන්න නැහැ. ඒ නිසා මේ ක්‍රියාත්මක කරන්න නැත්තේ විශේෂයෙන්ම කියන්න ඕනේ මහවැලිය ඔද එතන කාර්යාලය වැලිකන්ද RPM නිලධාරියා සහ ඒ වගේම දම්බින්න BM කියන නිලධාරීන් තාම මේවා ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. ඒ මිනිස්සු මොකද කරන්නේ? ගියපාර මේ ගොවියෝ ටික වැඩ කරන්න හදනකොට කිව්වා ඇතුල් වෙන්න එපා කිව්වා. මෙච්චර ලියාපදිංචි ගොවි සංවිධානය 2009 ඉඳලා ඉඳු. 2009 පස්සේ මේගොල්ලෝ වැඩට ආවා. මේගොල්ලෝ 1980 ගණන් වල ඉඳලා ඉන්නවා. මේ තියෙනවා සියලු ලියකියුල් තියෙනවා. ඒ ගොවියෝ තමයි මේ ඒ ලියකියුල් පෙන්නලා මේ අයිතිය ගත්තේ. හැබැයි ඒ ගොවියන්ට ගියපාර මහවැලියෙන් කිව්වා උඹලා වැඩ කරන්න එපා කිව්වා. හැබැයි බලින් වැඩ කරා ගොවියෝ 6-7 දෙනෙක්. ඒ ගොවියන්ගේ නම් දාලා මේ පාර කියනවා හරි ගිය පාර වැඩ කරපු අයට අපි අවස්ථාව දෙනවා මේ පාර ඔය අයට අවස්ථාව දෙන්න බෑ කියලා. එතකොට මේ ගොවි සංවිධානයේ ලියාපදිංචි කරලා වැඩ කරපු අයට අවස්ථාවක් නැති වෙලා තියෙනවා. 6-7 දෙනෙකුට විතරක් ඔප්පු දෙන්නම් කියනවා. මඩ කලපුව ගොවියන්ට සහ පොළොන්නරුවේ ගොවියන්ට කියලා තියෙනවා. ඇවිල්ලා අපිට මෙතන ප්‍රශ්න දානවා අම්පාරේ ගොවියෝ. ඒ නිසා ඒගොල්ලෝ නඩු දාලා තියෙනවා ඔයාලා එන්න ඔයාලට අපි ඉඩම් දෙන්නම් අම්පාර භූමියෙන් කියලා. මෙන්න මෙහෙමයි දූෂිත වැඩ කරන්නේ මහවැලි නිලධාරීන්. මේ කරන්නේ පැහැදිලිවම දේශපාලඥයන්ගේ වමනාවට දූෂිත ක්‍රියාවක් කරපු ඉතිහාසයක් තිබුණේ මේ පැත්තේ. ඒ නිසා දැන්වත් මේක විසඳෙන්න ඕනේ. ඒ නිසා මේ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා අද අපි මේ විදිහට අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලා ඉදිරිපත් කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.